ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රී 7න් ඔබවම වන මම සාරංගපතිරණ. මම ප්‍රසාද නිවන්තිකා විජයරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. හිටපු අගවිනිසුරු වරිය අල්ලස් කොමිසමේ නඩුවලින් නිදොස් කොට නිදහස්. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විවෘත කිරීමට යාමේදී දෙපිරිසක් අතර ගැටුමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළේ කවුද? ඔය මහින්ද රාජපක්ෂලාම පක්ෂය කඩන්න හැදුවම ඇමිලිපිටිය තරුණයා මියගොස් ඇත්තේ අධික රුධිර වහනය සහ කම්පනයෙන් බව හෙළිවේ. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටි ඇති මාර්ගය යලි විවෘත කරන ලෙසට සහ එසේ නොකරන ලෙසට බල කරමින් අද පැවති උද්ඝෝෂණ දෙකකදී ගැටුමක් හටගත්තා. උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ මහනුවර වැවරවුම සමීපයේයි. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටි ඇති මහනුවර මහියංගනයේ A26 මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටස දළදා මාලිගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වසා දැමීමට පියවරගෙන තිබුණා. ඒ නිසා මහනුවර නගරයට ඇතුළුවන සහ පිටවන වාහනවලට කිලෝමීටර 3000කට ආසන්න දුරක් ගමන් කිරීමට සිදුව තිබුණා. මේ නිසා එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් සහ විශාල වායු දූෂණයක් වන බවට පවසමින් වසා දැමුණු මාර්ග කොටස යළි විවෘත කරන්නයි විවිධ පාර්ශ්ව වෙතින් මෑත කාලයේ ඉල්ලීම ඉදිරිපත් වුණා. මේ සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද දහවල් මහනුවර ධර්මරාජ විදුහල අසල විරෝධතාවක් පැවැත්වුණා. මහාචාර්ය ඉලේපේරම පරීක්ෂණ කරලා තියෙනවා. පාර වැසීම නිසා පාසල් අටක ළමයි 32කට බරපතල වාතය ආශ්‍රිත රෝග පැතිරෙනවා කියලා. මේ විදිහට පාර වහගෙන ඉන්න ගේ ළමයින්ට දෙමව්පියන් මේක විශාල ප්‍රශ්නයක්, ගුරුවරුන්ට ප්‍රශ්නයක්. අපි ඉල්ලීමක් කරනවා වාම මේ පාර අරින්න කියලා. යුද්ධය අවසන් වෙලා තියෙන අවස්ථාවේ මේ පාර වසා දැමීමෙන් ජනතාව පීඩාවට පත් කරන එක මොන විදියකින්වත් සාධාරණ ක්‍රියාවක් නෙමෙයි. එම පිරිස පසුවපා ගමනින් ශ්‍රී දළදා මාලිගයේ දෙසට ගමන් කළා. එම මාර්ග කොටස යළි විවෘත නොකරන ලෙසට බල කරමින් ජාතික හෙළුරුවේ සහ සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවයේ යෙදී සිටියේ පා ගමනින් පැමිණෙමින් සිටි පිරිසට ප්‍රතිවිරුද්ධ දෙස සිටයි. දළදා වඳින්නවත් නැති ආගම්කාරයෝ සහ පරණ මාක්ස්වාදීන් ටික මෙතෙන්ට ඇවිල්ලා පාර විවෘත කරන්න කියනවා. මේක විවෘත කරන්න අපි දෙන්නේ නැහැ. මේ බෞද්ධයන්ට විරුද්ධ මේ කරන අභියෝගය අපි බාරගත්තා. අපේ මලමිනි උඩින් ගියත් මේක අපි අරින්න දෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. පාගමනින් පැමිණි පිරිස මාර්ගයේ විවෘත කර මාලිකාව දෙසට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ගැටුමට මැදිව තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ නමක් සහ තවත් පුද්ගලයෙකු මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. දහවල් 12ට පමණ ඇති වූ මෙම විරෝධතාව හේතුවෙන් A26 මහනුවර මහියංගනයේ මාර්ගයේ පැය දෙකක පමණ රථවාහන තදබදයක්ද පැවතියා. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩු තුනකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද තීරණය කළා. අල්ලස් දූෂණ වංචා විමර්ශන කොමිසම මෙම නඩු පවරා තිබුණේ වසර තුනක් ඇය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින්. වසර දෙකහමාරක කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු තුන අද යළි කැඳවුණා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ප්‍රකාශ කළේ නඩු තුන ඉල්ලා අස්කර ගන්නා ලෙසට අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි. එම ඉල්ලීම සැලකිල්ලටගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නිදොස්කොට නිදහස් කළා. ඒ පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කරමින් මෙම නඩුව දේශපාලන ඌමනාවන් මත මහින්ද රාජපක්ෂක ආණ්ඩුව විසින් ඇය දෝෂාභියෝගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පේසාගත වූ පවරපු නඩුවක් බව එදා සිට අද දක්වා අපි ප්‍රකාශ කරනු ලැබුවා. එය සනාථ කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇය දඩයම් කරපු යුගය අවසන් කරලා අද ඇයට පූර්ණ නිදහස ලැබුණා. එය මේ රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ මේ රටේ සියලුම නීති ආධිපත්‍ය රැකුණු අවස්ථාවකට අපි දකිනවා.